අපේ එදා තමයි දැනගත්ත ස්වාම පුරුෂය කියලා. තොරතුරු වලින් අපිට දැනගන්න ලැබෙන්නේ ඒවා ටිකක් විශ්වාස කටයුතු තොරතුරු තමයි එන්නේ. අපමත මුදාහැරියා, අපමත මුදාහැරලා කෙලින්ම මරණ දඩුවම ගේන්න ඕන. නැත්තම් මේක කවදාකවත් එසේ මෙසේ දෙයක් නෙමෙයි. මොකද මරණ දඩුවම දෙන්න හොඳ නෑ. ඉතින් එහෙමනම් මේ සමාජයේ කොහොමද මේවා හදන්නේ? මේ YouTube අවකාශයේ මුදාහරින්න බෑ. මාගාව තියෙනවා මේකේ. නැත්තුමාගේ අදහසත් තුනේ එකයි. අපිත් ඒවට එකඟයි. නැත්තම් මේ රට හදන්න බෑ. නැත්තම් උනුත් මානසික ව්‍යාකූලතාවයකට පත් වෙලා, උනුත් පිස්සු වෙලා, සෑතට මාංචු දමා ඇත, කකුලට විලංගු දමා ඇත කියලා තොපි දන්නේ මේ දූපතේ. ටියුටර් කාංචනාට ඊයේ අමතක වෙලා, අවුන්ට අමතක වෙලා ඇති. උන් දැන් රනිල්ගේ පස්සේ ලෙවකකා මෙහෙම යනවනේ. මේ පොලිස්පති නැතුණාට පොලිසිය වැඩ. With Endeavor Homes, our entire team is involved in every single home. So the same team that built our award-winning display homes work on your home. Interested in building a property in Western Australia? Well, contact me and I can hold your hand through the whole journey. But I live in Sri Lanka, you say? Don't worry, I can still assist you. Did you know foreign buyers can invest in Australia? So come on, let's get you started and build with Yashi. That's me. Contact me today. අයිබෝ සුපුරුදු ලෙන්ගතුකමත් එක්ක ලෙන්ගතුකමත් අරගෙන ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙස. දැන් ඊයේ වෙනකොට අපිට ඇත්තටම දැනගන්න ලැබුණා කංජිපාන් ඉම්බ්‍රානුවේ රොටුවේ අමිල තඩංගුවටපත් උනායි කියලා. ඊයේ ඔන්න අපිට යම් යම් සෝස් මත දැනගන්න ලැබුණා. හැබැයි අපිට අර ඔහේ දොංගාලා කියන්න බැරි නිසා අපි ටිකක් හරි තොරතුරු ලැබෙන තැන් වලින් තොරතුරු හොයාගෙනම කතා කරන්න ඕන කියලා හිතුවා. හැබැයි ඒ වෙනකොට දැන් මේ මොහොත වෙන විට නිය ප්‍රධාන මාධ්‍ය තුලින් ඒවා හෙළි දැක්වුවා. ඔබට දන්නවා ජූලි 8 වෙනිදා සන්ත ක්ලබ් වසන්ත ඝාතනය කර අතුරුගිරියේදී ඒකම කේසුජීවාට වෙඩි වැදුනා. කේසුජීවාගේ ස්වාම් පුරුෂයා, අපි එදා තමයි දැනගත්තේ ස්වාම් පුරුෂයා කියලා, මේ ඔහු මිය ගියා. වසන්තගේ බිරිඳ මේ මොහොත වෙනකොටත් කළු බොයිල රෝහලේ දැඩි සත්කාරයකකේ තාමත් ඉන්නේ. අද වෙනකොට දැන් අද අගෝස්තු 5 වෙනිදා, තව සතියක් යනකොට මාසයක් වෙනවා. මේ වෙනකොටත් දැඩි සත්කාරයකකේ තාම ඉන්නේ. ඇගේ තත්ත්වේ තාම සුවතට පත් වෙලා නැහැ. සුවතට පත් වෙමින් ඉන්නවා. ඒක තමයි අපි දැනගත්ත තොරතුරු. අමතරව දැන් ඉතින් මේකට විවිධාකාර අයව නම් වශයෙන් මුලින්ම ආවේ කජ්ජිපාන් ඉම්බ්‍රාන්, ඊට පස්සේ ලොකු පැටි, පොඩි පැටි. දැන් හරියටම අපි දැනගත්තා ලොකු පැටි, පොඩි පැටි සහ ජානාගේ බිරිඳ. එහෙම නැත්නම් මරවිජ් ජානාගේ බිරිඳ අත්අඩංගුවට පත් වෙලා තියෙනවා බෙල්රෝස් රාජ්‍යයේදී. ඒ ශ්‍රී ලංකා පොලිසියේ නිල වශයෙන් ඒක ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි කංජිපාන් ඉම්රාන් සහ රොටුබේ අමිල රශ්‍යාවේදී අත්අඩංගුවට ගත්තා කියලා තියෙනවා. ඒක තාම හරියටම ස්ථීර කරලා නැහැ. ඔහු අත්අඩංගුවට පත් වුණාද කියලා අපිට ලැබිච්ච තොරතුරු මතනම් දැනගන්න ලැබුණේ කංජිපාන් ඉම්රානුයි රොටුබේ අමිලයි අත්අඩංගුවට පත්වෙමින් තියෙන තිබිච්ච අවස්ථාවක ඔවුන්නේ අත්අඩංගුවෙන් පලා ගිහිල්ලා තියෙනවා. කොයි ආකාරයෙන්ද කිඳවන්ද කියලා දන්නේ නැහැ. රශ්‍යාවේදී ඔවුන් දෙදෙනා කංජිපාන් ඉම්රානුත් රොට්ටුම්බේ අමිලත් අත්අඩංගුවෙන් මිදිලා කියලා තමයි අපිට ආරච්චි ලැබෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියත් තාම හරියට දැනගෙන නැහැ. ඔවුන් විමසලා තියෙනවා රශ්‍යාවෙන් ස්ථිර වශයෙන් දැනුම් දෙන්න කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. අපිට දැනෙන දේ තමයි අපිට ඩුබායි හරහා එන තොරතුරු වලින් අපිට දැනගන්න ලැබෙන්නේ. ඒවා ටිකක් විශ්වාස කටයුතු තොරතුරු තමයි එන්නේ. අවිශ්වාස කරන්න විදිහක් නැහැ. ඒ දෙන්න කොහොමත් අත්අඩංගුවට පත් වෙලා අත්අඩංගුවේ මිදිලා ගියා කියලා තමයි අපිට දැනෙන්නේ. ඉතින් කංජිපාන් ඉම්රාන් විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕන, මොහු කලින් ඩුබායි සිට රැගෙන ආවා, සිරගත කරා. කාලයකට පස්සේ ඔහු අපමත මුදාහැරියා. අපමත මුදාහැරලා කෙලින්ම කොහෙද ගියේ, අන්තරද්ධාන වුණා. ඉතින් ඒවාට විවිධාකාර කතා කියනවා. ටිරානලස්ල හැම ඇමතිවරයා කියනවා මේවා කුඩු වලින් යැපෙන නීතිඥයෝ තමයි ඒවා අහන්න ඕනේ, කොහොමද කංජිපාන්ලා රටින් පැන ගියේ කියලා. ඔවුන්මයි වාහන වලින් ගෙනිච්ච කියලා එක එක විවිධාකාර කතා කියනවා. ඉතින් කොහොම වුණත් ඉතින් දැන් මම වෙලාවක STF එක, එහෙම නැත්නම් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා වෙන වරුණ ජයසුන්දර
මැතිතුමත් එක්ක කතා කරනකොටත් කිව්වේ සුදා මේක මෙහෙමයි මේ අපි ගොඩක් වෙලාවට මද්ද්‍රව්‍ය ජාවාරම් කරවෝ ඒව කුඩුත් සමග හෝ වට්ටේව අල්ලුවාට පස්සේ උසාවිය හරහා බන්ධනාගාරගත කරනවා කොහොම වුණත් ඊට පස්සේ ටික දවසකට පස්සේ ඇප ලැබෙනවා ඊට අමතරව මර්ඩර්ස් කරනයි මිනි මරුව විශාල වශයෙන් අල්ලලා ඇතුළට දැම්මහම ඇප ලැබෙනවා නැවතත් ඇවිල්ලා ඒ සුපුරුදු ක්‍රියාවලි කරනවා මේකේ ඉතින් තියෙන ඔහු මට ප්‍රධාන වශයෙන් කිව්වේ අවංකවම කියනවනම් මේ රටේ මරණ දඩුවම ගේන්න ඕන නැත්තම් මේක කවදාකවත් එසේ මෙසේ දෙයක් නෙමෙයි මොකද සිංගප්පූරුවේ මිලිග්‍රෑම් 5ක් සමග හෙරොයින් මිලිග්‍රෑම් 5ක් සමග අහු වුණොත් කෙලින්ම මරණීය දඬනය. එතකොට වරෙක සිංගප්පූරු අගමැතිවරයාගෙන් විමසනකොට මානව හිමිකම් අංශ ඇයි මෙහෙම කරන්න කියලා මේ එහෙම මිලිග්‍රෑම් 5කටයි මරණීය දඬනය දෙන්නේ කියලා අහුවාම ඔහුගේ පිළිතුරු වෙන්නේ මේ රටේ නීතියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රට ඇතුළට එයාපෝට් එකේ සඳහන් රට ඇතුළට මිලිග්‍රෑම් ග්‍රෑම් 55ක් රැගෙන එන්නෙකුට දඬුවම මරණීය දඬුවමයි කියලා. එහෙමනම් ඒක දැනගෙන ගේනවා නම් ඔහුට මරණීය දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. ඒකේ ආයි වෙන මොන මානව හිමිකම්ද කතා කරන්න දෙයක් නැහැ. ඇත්තනේ රටක නීතියක් තියෙනවා නම් නීතියට එරෙහිව යම් කිසි පුද්ගලයෙක් ඒකට එරෙහිව කටයුතු කරනවා නම් ඉතින් නීතියානුකූල දඬුවම් ලැබිය යුතුයි. ඒ නිසා මරණීය දඬනය එවැනි දේවල් වලට ස්ත්‍රී දූෂකයෝ බාල අපරාධකාරීන්ට මෙවැනි අයට ශ්‍රී ලංකාවේද මරණීය දඬනය නියම කළ යුතුයි කියලා මම දන්නේ මගේ පුද්ගලික අදහස. විවිධාකාරය කියන්න පුළුවන් මේක බුදුන් තෙවරක් වැඩිය රට බෞද්ධ රටක් එවැනි දේවල් සිදුවෙන්න බෑ නීතියානුකූල මිනි මරන්න බෑ එක ඒවා කියන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම නැතිකොට තමයි එච්චර සරල භාවයකට පත් වෙලා තියෙනකොට තමයි සමාජයේ මේ විකෘතිතාවයන් ඇති වෙලා දවස ගානේ මර්ඩර් කේස් අහු වෙනවා දවස ගානේ ස්ත්‍රී දූෂකයෝ දවස ගානේ ළමා අපචාර වෙනවා ඒ වාට දඬුවම් නැහැ ඔවුන් නිදැල්ල ඉන්නවා. ඊට අමතරව ළමා අපචාරයකට පත් වාට පසු ඒක දුක් ගැනවිල්ල කියන්න තියෙන පොලිසියට හාම පොලිසිය කාමතුරෙක් SI කෙනෙක් අර පරේක් ඌගේ අතිනුත් නැවත වතාවක් අපචාරයට පත් වෙනවා. එහෙම රටක කතා කරන්න බෑ එක එක සංවිධාන ඇවිල්ලා නෑ මරණ දඬුවම දෙන්න හොඳ නෑ. ඉතින් එහෙමනම් මේ සමාජයේ කොහොමද මේවා හදන්නේ? මම දැක්ක අර ඕමානේද කොහෙද වීඩියෝ එකක් ස්ත්‍රී දූෂකයෝ දෙන්නේගේ මේ කියන්නේ ඒක ප්‍රසිද්ධියේ ඔවුන්ගේ ලිගුවන් කපනවා. ලිංගේන්ද්‍රයන් අපිට දාන්න බෑනේ ඒවා. මේ YouTube අවකාශයේ මුදාහරින්න බෑ. මාගාව තියෙනවා මේකේ ප්‍රසිද්ධියේ අර ලොකු පිහියක් කරා මාළු කපනවා වගේ ඇදලි වෙලා තරතරතරතර ගාලා කපනවා. ඉතින් ඒවා ඉතින් ඒ රටේ එහෙම නීති තිබිලත් කුපාඩිය වගේ දේවල් කරනවා. ඉතින් මේ රටේ නීතියේ හිල් තියෙද්දි නීතිය සරල වෙලා තියෙද්දි කොතරම් දුරට අපරාධ වැඩි වෙනවාද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඉතින් කොහොම වුණත් දැන් අපිට කියන්න තියෙන්නේ මේ නීතිය සම්පාදනය කරන අය එහෙම කරන්න ඕන. මං අද කිව්වේ නියෝජ්‍ය පොලිස්පති STF බාරෝ ඉන්න වරුණ ජයසුන්දර මැතිතුමාගේ අදහසත් තුනේ ඒකයි. අපිත් ඒවට එකඟයි. නැත්තම් මේ රට හදන්න බෑ. නැත්තම් විනාශයෙන් විනාශයට ගිහිලා දේශපාලුව විනාශ කරලා දාලා තියෙනවා. සමාජයේද විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. විකෘතියේ ඉන්නකොට ඒ කියන්නේ මානසික ව්‍යාකූලතාවයක ඉන්නකොට මානසික ලෙඩ්ඩුම් බවට පත් වෙලා සමාජයේම මානසික විකෘතිතාවකින් පෙළෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම පිස්සා කියලා මට තේරෙන්නේ නැහැනේ. ඒක දොස්තරටනේ තේරෙන්නේ. මේ සමාජයේම මේ දූපතේ ඇතුලේ ඉඳගෙන අපි සියල්ල දත් කියාගෙන වෙනම කොහේද පැත්තකට කොහේද කොදෙව්වකට තල්ලු වෙනවා. කවුරුත් මේව ගැන කතා කරන්නේ නැහැ. ඉස්සරනම් ටෙලිවිෂන් එක ගත්තත් මනුස්සකම ගැන ඒව ගැන කොච්චර කතා කරන විද්වතුන් හිටියද බුද්ධිමතුන් හිටියද කෝවද? වෙදමහත්තයාගේ නම මොකක්ද? ඒ කෙල්ලොන්ගේ හැටි ඒ කොල්ල තේරුම් ගන්න ආදරේ මලට තඩියන්නේ.
උනුත් මානසික ව්‍යාකූලතාවයකට පත් වෙලා උනුත් පිස්සු වෙලා අද කතා කරන දේවල් බලන්නකෝ මාධ්‍යයට ඇවිල්ලා මොනවද කතා කරන්න කියලා මේක පිස්සු අච්චාරුවක් අච්චාරුවේ රැඳී සිටීමෙන් අපි සියල්ල දත් ලෝක අර ඉස්සර කිව්ව වගේ ලෝකෙ මුතුම් රට ශ්‍රී ලංකාවයි ශ්‍රී ලංකාවයි කී කී අපි ඔහේ හිමු බලාගෙන කට්ටිය එකට ගිලිනකම් අපි දන්නේ නැහැ ඊට අමතරව නුබලා දන්නේ නැහැ දේශපාලුවා කියන කාලකන්ණියා විසින් ඔබගේ දෑතට මාංචු දමා ඇත කකුලට විලංගු දමා ඇත කියලා තොපි දන්නේ මේ දූපතේ කකුල පිසිකලි දාලා නැති වුණාට ඒක තමයි කරලා තියෙන්නේ ඔහේ රූකඩ රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා කිසි දෙයක් දැනෙන්නේ නැහැ දැන් හිතනවා හරි තෙල් මිල අඩු කරා කියලා දැන් උන්ගේ සූත්‍රයට අනුව හැම මාසෙකම තෙල් සූත්‍රේ වැඩි අඩු වැඩි වෙන්න ඕන එතකොට දැන් ලෝක වෙළඳපොලේ මේ සූත්‍රයට අනුව විශාල ලෙස බොර තෙල් මිල පල්ලෙහ බැහැලා හැබැයි ඊයේ මිනිස්සු බලාපොරොත්තු වුණා ඊයේ වෙනස් කරයි කියලා ටියුටර් කාංචනාට ඊයේ අමතක වෙලා අවුන්ට අමතක වෙලා ඇති උන් දැන් රනිල්ගේ පුක් පස්සේ ලවකකා මෙහෙම යනවානේ ඉතින් ඒ නිසා අමාත්‍යංශයේ තියෙන වැඩ රාජකාරී ටික අමතක වෙලා ඇති ඒ මගුල හින්දා ෂෙඩ් වල තෙල් නැහැ මොකද ෂෙඩ් අයිතිකාරයෝ හිතනවා මිල බහි කියලා ස්ටොක් එක ගන්න නැහැ ඉතින් ඔන්න අද වෙනකොට තෙල් නැහැ මට නම් තෙල් දින සම්පට තෙල් නැහැ මම මේ පෙර හොඳ පෙරේද හොඳ වෙලාට ගහගත්ත පෙරේදලා නේ ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ අපිට කියන්න තියෙන්නේ කංජිපාන් ඉම්බ්‍රාන් සහ රොට්ටුබේ අමිල අපිට දන්නා විදිහට අපිට ලැබෙන ඉන්ෆෝමේෂන් වලට අනුව රෂියාවේ අත්අඩංගුවට පත් වෙන්න ගිහිල්ලා ඕ අත්අඩංගුවට පත් වෙලා නමුත් එතනින් මිදිලා තියෙනවා කියලා තමයි අපිට ලැබිච්ච තොරතුරු වලට අනුව අපිට අනාවරණය කරන්න සිද්ධ වෙන්නේ එහෙනම් අසාසිරි ඔබට බොහෝ ස්තුතියි තව කියන්න ඕන මේ පොලිස්පති නැති වුණාට පොලිසිය වැඩ ඒකත් කියන්න එපා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අතුරු තහනම් නියෝගයේ දුන්නට මේ මැතිවරණ කොමිසමත් ජනාධිපතිවරණය පවත්වන වැඩ කටයුතු කරනවා ඊට අමතරව ඉතින් පොලිසිය වැඩ ඒ තනතුර ඉස්සරහට පොලිසිය වැඩ කියලා මතක් කරන්න ඕන නැවත වතාවක් අසාසිරියට ඒකත් බොහෝ ස්තුතියි